අයිබෝවන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹෙන සිංහලෙන් උගන්වන ශ්‍රී ලාංකික YouTube cooking චැනලේ සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්මා චැනල් එකේ subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අද මං හදන්න යන්නේ වෙල්ලවැහුම්. ඉස්සර අපේ රටේ මිනිස්සු පාන් පිටි වලින් හදන පෑන්කේක් වෙනුවට සුදු ආප පිටි මිශ්‍රණයෙන් හදපු පෑන්කේක් එකට තමයි මේ වෙල්ලවැහුම් කියලා කියන්නේ. තවත් වෙල්ලවැහුම් එකක් තියෙනවා. ඉදිරියේදී මම ඒක කියලා දෙන්නම්. වෙල්ලේ කියන්නේ දෙමළ භාෂාවෙන් සුදු කියන එකටයි. අපි සුදු ආප හදන මිශ්‍රණේ තියෙන්නේ. අන්නේ මිශ්‍රණයෙන් තමයි මේ වෙල්ලවැහුම් එක හදන්නේ. වෙල්ලේ වැහුම් දෙමළයි සිංහලයි දෙකම එකට කලවම් වෙලා සුදු ආප පිටි වලින් පෑන්කේක් එකක් වගේ හදලා ඒකෙන් පොල් පැණි දාලා වහලා හදන එකට තමයි වෙල්ලේ වැහුම් වෙල්ල වැහුම් කියන්නේ. අපේ රටේ හුඟක් කෑමවලට එක එක භාෂාවලින් වචන එකතු වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ කෙදර කොටලා තුන්පාරක් හලාගත්තු හාල් පිටි. මගේ වීඩියෝ බලලා සුදු ආප හදන්න ඉගෙන ගත්තු අයට මේක නම් හරි ලේසි. ගෙදර හාල් පිටි කොටන්න බැරි නම් තුන පහ කොටන මෝලේ තෙත හාල් පිටි තියෙනවා. ඒ කියන්නේ සුදු ආප වලට කොටන හාල් පිටි. ඒ හාල් පිටි ගෙනාවොත් නම් පහසුවෙන්ම මේ සුදු ආප මිශ්‍රණය හදාගන්න පුළුවන්. මීට කලින් මම වෙනම වීඩියෝ එකක් ඒ වගේ දාලා තියෙනවා. ඔයාට විස්තරාත්මක ඕනේ නම් ඒ වීඩියෝ එක බලලා දැනගන්න. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මේ වීඩියෝ එක යට තියෙනවා. ක්ලික් කරලා බලන්න. වෙල්ලවැහුම් හදන්න මම මේ හාල් පිටියකින් මෙෂරින් කප් දෙකක් දාගන්නවා. මෙෂරින් කප් දෙකක් හාල් පිටි කිරල බැලුවම මෙතන ග්‍රෑම් 213ක් තියෙනවා. සමහර විට හාල් පිටියකේ තෙත ගතිය වැඩි නම් ඊට වඩා ටිකක් බර වැඩි වෙයි. මම මේ දාන්නේ පොල් වතුර. මෙෂරින් කප් එකෙන් පොල් වතුර කෝප්ප භාගයක් දාගත්තා. ඔයාට පොල් වතුර නැත්තම් පොල් වතුර නැතුව ආපහදන වීඩියෝ එක බලන්න. දැන් මේ වගේ කලවම් කරලා හොඳට තද පියනකින් මේ සාස් පාන වහන්න ඕනේ. මෙන්න මේ ගානට යන්තම් වැක්කිරෙන තියන්න ඕනේ. දැන් මේක ඇතුළට හුලං යන්න ඇති වෙන්න හොඳට තදට වහලා තියෙනවා. පහුවෙනිද උදේට තමයි මම මේක අරින්නේ. අතරින් පතර අරින්න යන්න එපා. දැන් මේ පහුවෙනිද උදේ මේ බලන්න. මීට කලිනුත් මං ආපු පුච්චන මිදීකෙදි කියලා දීලා තියෙනවා. මිටියක හොඳට පිපිලා නම් මෙන්න මේ වගේ කැඩි කැඩි එන්න ඕනේ. ගුලියක් වගේ තදට ආවා නම් පිටියක පිපිලා නැහැ. පිටියක පිපිලා තිබුණේ නැත්තම් ආපෝ සෝඩා තේන්දි අටින් එක පොල් කිරිත් එක්ක දාගන්න. දැන් ඊළඟට මම මේකට උකු පොල් කිරි මෙෂරින් කප් කාලකට පොඩ්ඩක් වැඩි වෙන්න දාගන්නවා. බලන්න පොල් කුඩු යන්නේ නැති වෙන්න පෙරපු කිරි එක ආයේ තේ පෙරණ එකක් වගේ එකකින් පෙරන්න ඕනේ. ඊළඟට අත දාලා හොඳට කලවම් කරලා මෙන්න මේ ගානට ගන්න ඕනේ. දැන් මේ හාල් පිටියකට පොල් කිරි දාලා කලවම් කරලා මේ පුංචි බෝල් එකට දාගන්නවා. එතකොට ගන්න ලීසි. මං ඉස්සෙල්ලා කියපු විදියට ඔයාගේ පිටියක පිපිලා තිබුණ නැත්තම් මෙන්න මේ වෙලාවේ ආප සෝඩා තේ හැඳි අටින් එකක් දාගන්න. දැන් මම මේ මිශ්‍රණයට ලුණු චූට්ටක් දාගන්නවා. ඊළඟට මම උකු පොල් කිරි ටිකකුත් දාලා කලවම් කරලා කහ බීන්දක් දාගන්නවා. දැන් මේ මිශ්‍රණය ආප මිශ්‍රණයට වඩා තව චුට්ටක් දියාරු වෙන්න ඕනේ. පොල් කිරි දැම්මට පස්සේ විනාඩි 10ක් විතර තියන්න ඕනේ. දැන් විනාඩි 10කට පස්සේ තැටියට තල තෙල් ටිකක් ගාලා තැටිය ලෑස්ති කරගන්න ඕනේ. මිශ්‍රණයට හැඳ දාලා කලවම් කරලා අරගෙන මෙන්න මේ විදියට තැටියට වක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි පාන් පිටි වලින් හදන පෑන්කේක් එක තියෙන්නේ ඒ වගේ වක් කරලා කරකවන්න අමාරුයි. මේ වෙලාවේ ලිපේකින්දර බිඳුවටම තියෙන්න ඕනේ. ඇක්කිරුවට පස්සේ විනාඩියක් විතර මේ වගේ වහන්න ඕනේ. ඊට පස්සේ ඇරලා අපේ පැණි පොල් එක දාගන්න ඕනේ. ක්‍රම දෙකකට පැණි පොල් හදන හැටි වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා ඔයා හදාගන්න. ඊළඟට පැණි පොල් ටික මේ විදියට තියලා
අරාපි පෑන්කේක් එක නැමුවේ ඔයා මගේ පෑන්කේක් වීඩියෝ එක බැලුවනම් ඔයාට මේක නවන හැටි හොඳට මතක ඇති. පෑන්කේක් හැදුවේ පාම්පිටිවලින්නේ. මේක හාල්පිටිවලින් නිසා කැඩෙන සුළුයි, පරිස්සමට නවන්න ඕනේ. ඒ වගේමයි පරිස්සමට බාගන්නත් ඕනේ. දෙවෙනි එක දාන්න ඉස්සෙල්ලා තැටිය තෙල් ටිකක් ගාගන්න. පොල් තෙල් නම් ටිකක් ඇලෙනවා, තල තෙල් ගෑවොත් හොඳයි. දැන් ඉතින් ඔයාට ඔක්කොම ටික මේ වගේ හදාගන්න පුළුවන්. මේ වෙල්ල වැහුම් එකේ රස හරියට ආපවල රස වගේමයි. ඒ සුවඳමයි, ඊට වඩා මෙලෙක්. මේ බලන්න, මෙන්න මේ වගේ දුම යනකොට දැම්මොත් එහෙම ඇකිලිලා ඇකිලිලා එනවා. අන්න ඒ වෙලාවට දාන්න එපා. දැක්ක නේද ඇකිලෙන හැටි? අන්න ඒ වගේ වෙලාවට ලිප ඕෆ් කරලා මිශ්‍රණය වක් කරගන්න. ඊළඟට අපේ රොටියේ පාට වෙනස් වෙනවනේ. අන්න ඒ වෙලාවට වටේ පොඩක් පුරුල් කරගන්න. දැන් මම මේ හැදුවේ පුංචි එකක්. මේ වගේ පුංචි ඒවා හදනව නම් පොල් පැණි මැදට දාලා මේ විදියට දෙපැත්තෙන් නැමුවම හරි. මේ රසට මම නම් හරි කැමතියි. සමහර විට ඔයා ආප හදන්න ගිහිල්ලා තාච්චිය ගලව ගන්න බැරිව ආප ටික පුච්ච ගන්න බැරි වුණොත් එහෙම ඒ මිශ්‍රණයෙන් මේ වගේ වෙල්ල වැහුම් ටිකක් හදාගන්න. වැඩේ ඉවරයි. දැන් ඉතින් රස බලන වෙලාවයි. මේ බලන්නකෝ, හරිම මෙලෙක්. පාම්පිටි පෑන්කේක් එකක් වගේමයි. කැමති නම් ඔයාට මේ මිශ්‍රණයට බිත්තරයක් දාලා වුණත් හදාගන්න පුළුවන්. ඒ වුණාට මම හැමෝටම හරියන්න වෙජිටේරියන් විදිහට හැදුවා. මේ අවුරුදු කාලේ මේ සාම්ප්‍රදායික ආහාර ඔයාලගේ විතරක් හදලා පුංචියකට හදලා දෙන්න. ඒ වගේම ඔයා මේ චැනල් එකට අලුතෙන් අදාපු කෙනෙක් නම් මේ චැනල් එකේ වීඩියෝස් කලින් බලලා නැත්නම් මගේ චැනල් එකේ වීඩියෝස් පේජ් එකට ගිහිල්ලා බලන්නකෝ. ඕනම කෑමක් වැරදෙන්නේ නැතිව හරියට හදාගන්න කියලා දෙන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒ වගේම කීටෝෆි පොල්ටෝෆි ඇතුළු තවත් අවුරුදු කෑම ප්ලේලිස්ට් එකක්ම තියෙනවා. මේ වීඩියෝ එක ගැන අදහස් කමෙන්ට් එකක් හැටියට මේ වීඩියෝ එකට යටින් සඳහන් කරන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න.